ආණ්ඩුපක්ෂයේ බලය ගත්තොත් ඔබේ කැබිනට් මණ්ඩලයේ කවුද අධ්‍යාපන ඇමති? කවුද කෘෂිකර්ම ඇමති? සාමාන්‍යයෙන් අපේ රටේ හැම වෙලාවෙම තනි මිනිහෙක් මත කේන්ද්‍ර කරලා ගොඩනගන්න හදනවා. අපි යම් කෙනෙක් අමාත්‍ය ධූරයට පත් කරනවා. ඒ වගේම ඔහු වටා යම් සාමික උපදේශකාර සභා උපදේශ සභාවක් ඉන්නවා. ආර්ථිකය බැලුවොත් ඔබ දන්නවා අපේ දැන්ටමත් අපි ආර්ථික කවුන්සිලයේ ප්‍රකාශය පත් කරලා තිබෙනවා. මහාචාර්ය අනිත් ජයන්ත, මහාචාර්ය හර්ෂණ, මහාචාර්ය සීතා බණ්ඩාර, අපේ සුනිල් හඳුන්නෙත්ති, ඒ වගේම වසන්ත සමරසිංහ වැනි කණ්ඩායමක් ඉන්නවා. මේ කණ්ඩායමෙන් එකෙක් අමාත්‍යවරයෙකුට පත් කරනවා. අර සාමික කණ්ඩායම එක මෙහෙවනවා. දැන් ඊයේ පෙරේදා ඇවිල්ලා තියෙනවා ඡායා කැබිනට් එකක් JVP එකේ. මුදල් ඇමති වසන්ත සමරසිංහ, අධ්‍යාපන ඇමති හරිනි. හැබැයි හරිනි මතක් වෙනකොට මට මතක් වෙන්නේ හිටපු විගණකාධිපතිවරයා. මායාදුන්නේ මහත්තයා. මායාදුන්නේ ගත්තා, රැල්ල හදාගන්න උත්සාහ කරා, පාර්ලිමේන්තුවට දැම්මා, දවස් දෙකයි වයින් ගහලා යව්වා. ආපහු හඳුන්නෙත් ගත්තා. හරිනිටත් දෙවියෝ සීකර ගත්තොත් හොඳයි. අර කරපිංච න්‍යාය JVP එකේ හොඳටම තියෙනවා. ඒ නිසා මිනිස්සු අන්දන මිනිස්සු රවටලා දෙමිඩි ප්‍රතිපත්ති ගෙනල්ලා පට්ටපල් බොරු කියලා මෙරට හදන්න බෑ කියන කාරණය අනුර කුමාරලට අපි කියන්නට ඕන. ඒගොල්ලන්ට තාම හරියට මේ තීර්ණාත්මක අමාත්‍යාංශ කිහිපේවත් ඇමතිවරු කවුද කියන එක අඳුර ගන්න බැරි වෙලා තියෙනවා. ඒක හේතුවක් වෙන්න පුළුවන් ඒගොල්ලෝ බලයට පත් වෙන්නේ නැති එක. අනෙක් පැත්තකින් හේතුවක් වෙන්න පුළුවන් තීර්ණාත්මකව ඒගොල්ලන්ට එක පුද්ගලෙක් නම් කරන්න තරම් සුදුසු පුද්ගලෙක් නැති එක. අපිට නම් නෙමෙයි වැදගත්. ඒගොල්ලන්ගේ මොකද ආර්ථික වැඩපිළිවෙල? මම ආචාර්ය හර්ෂ සිල්වමැතිතුමා, කබීර රශිමැතිතුමා, ඉරාන් වික්‍රමතුමා වෙනුවෙන් මේ අභියෝගය කරනවා. අපේ අය මන් දන්නවා නොබිය ඔය සඳහා සූදානම්. ඒගොල්ලන්ටත් ඒ අභියෝගය බාර ගන්න පුළුවන් නම් ආර්ථිකය පිළිබඳ විවාදයක් මේ තියෙන රූපවාහිනී නාලිකාව ඕන එක සූදානම් කරන්න. එදාට ඔයගොල්ලන්ගේ සලුපිලි උනා තමයි යන්නේ.